කීදේ කලදේ දැන හිටියේ මා පමණයි. අවසානෙ දුකයයි මාහට දැනුනේ පසුවයි. ඇයි මා තනි කළේ ඔබ වැරදී මානොවෙයි. මල් පෙත්තක පංහිඳකින් ආදරය ලියලියා ඔබ වෙතට එබමි මිහිරි ගියකින් ගය ගයා. මල් පෙත්තක පංහිඳකින් ආදරය ලියලියා ඔබ වෙතට එබමි මිහිරි ගියකින් ගය ගයා. එයිනාවෙමා සුයලා හිතේ සංකා මවාතියා. එයිනාවේ සුයා එයිනාවෙමා සුයලා හිතේ සංකා මවාතියා. එයිනාවේ සුයා. මෙච්චර කාලයක් දශක හයක් තිස්සේ ඇයිනාවේ මා සොයලා කියලා කියපු නිසාම ඔන්න හොයාගෙන ආවා. හොමගමින් හැරිලා අපි කිරිවත්තුර පාරේ මේ නිවසට. අර කිව්වා වගේ දශක හයක් තිස්සේ අපිව පිනවනේ මధుර මනෝහර හඬ විතරක් නෙවෙයි, රූපෙත් වෙනස් වෙලා නැහැනේ ඔබතුමාගේ. අනේ දැන් වයස කීයද? වයස වෙනවා දෙසැම්බර් 18ට 81ක් වෙනවා. රොම්ලස් පෙරේරා එහෙම නමක් තියපු ප්‍රවීණ ගායන ශිල්පියෙක්. ඉතින් නෑවිත් කොහොමද? හරි, මෙච්චර හොයාගෙන එන්න තරම් ඔබ අපේ සංගීත ජීවිතයට, සංගීත ලෝකයට ලස්සන ගීත ටිකක් හදායාද කරලා තියෙනවා. කියන්නකෝ ඒ ගීත ටික ඔබතුමාම. මම මේ ගායනය ආරම්භ කළේ 63 1963 ගුවන්විදුලිය හරහා තමයි මේ පටන් ගත්තේ. අපි ඒ කාලෙ කිව්වේ ගොඩාක් බමිතරක් නෙමෙයි, ඒ කාලෙ ගායනා කරපු හැම දෙනාම ගායනා කළේ ඔය මොහිදින්බෙන්, ජෝතිපාල, මිල්ටන්, ලතාවල් පොලේ ඔක්කොම කිව්ව හින්දි තනුවලට අනුව ලියවුණු සිංහල ගීතේ. ඉතින් මමත් ඒ කාලේ ඔය කිට්ටුවට තමයි මමත් ආවේ, ජෝතිපාල, මිල්ටන්, ඒ පස්සට තමයි ඊළඟට තමයි මම ආවේ. ඒ කාලේ මම ගායනා කළේ ගොඩාක් හින්දි තනුවලට අනුව ලියවුණු සිංහල ගීත. මොනවද ඒ කාලේ කියපු සිංහල දෙකක් තියෙනවා? ඒ කාලේ මම ගායනා කරපු එක ගීතයක් තමයි රාත්‍රියේ ගුවන් ගැබෙන් පායපන් සඳීතින් නිල්වලා තුළුල් කරන් පායපන් සඳීතින් පායපන් සඳීතින්. ඒ හින්දි ගීතයක් ඒකත්. ඉතින් ඔ වගේ ගීත තමයි ගොඩාක් ගායනා කළේ. ගායනා කරලා 70 දශකයේ මුල් භාගයේ මම ගායනා කළා ඇයිනාවේ මා සොයලා කියන ගීතයත්, මල් පෙත්තක පංහිඳකින් ආදරේ ලියලියා කියන ගීතයත්. මේ ගීත දෙකටම සංගීත සැපෙව්වේ අද ජීවතුන් අතර නැති මහාචාර්ය සනත් නන්දිතිරි මහත්මයා. මේ ගීතේ ඇයිනාවේ කියන මේ ගීතය රචනා කළේ ප්‍රවීණ නිවේදකයෙක් වන රංජිත් පීරිස්, සංගීතය සැපුවේ මහාචාර්ය සනත් නන්දසිරි. මල්පෙත්තක කියන ගීතය රචනා කළේ ප්‍රේමකීර්ති ඩාල්විස්. සනත් නන්දසිරි තමයි ඒකට තනුව රචනා කළේ. ඒ ගීත දෙක ගොඩාක් ජනප්‍රිය වුණා. ඒ කියන්නේ තාම මම වේදිකාවට නැගොත් ඒ මගෙන් ඒ ගීත දෙක ඉල්ලනවා මගේ ශ්‍රාවකයෝ. ඇයිනාව කියන ගීතයත් මල් පෙත්තක යන ගීතයත් ගොඩාක් ජනප්‍රිය වුණා.
ඒ ගීත දෙකෙන් තමයි ලංකාවේ සියලුම ශ්‍රාවකෝ මාව දැනගත්තේ කවුද කියලා. මේ තමයි මම මුලින්ම ගායනා කරපු ඇයි නාවේ මාස වෙලා කියන ගීතය. කී දේ කළද දැන හිටියේ මා පමණයි, අවසානේ දුකයයි මාහට දැනුනේ පසුවයි. ඇයි මා තනි කළේ ඔබ වැරදී මානොවේ. මේ තමයි මල් පෙත්තක පංහිඳකින් ප්‍රේම කීති දල්විස් රචනා කළා, සනත් නන්දසිරි තනුව නිර්මාණය කළා. මල් පෙත්තක පංහිඳකින් ආදරය ලියලියා ඔබ වෙතට එබමි මිහිරි ගියකින් ගය ගයා. මල් පෙත්තක පංහිඳකින් ආදරය ලියලියා ඔබ වෙතට එබමි මිහිරි ගියකින් ගය ගයා. දැන් මේ වගේ විරහ ගීත ගයද්දී ඒ කාලේ හරියට සිද්ධින් වෙන්නේ නැති අපි ඒව තව ටික වෙලාවකින් කතා කරමු. ඊට කලින් ඔබට මතක් කරන්න ඕනේ මෙතුමගේ නම ඉස්සරහින් තියෙනවා ප්‍රවීණ ගායන ශිල්පී වගේම සංගීත නිෂ්පාදක කියලා කොටසකුත්. එතෙන්ට එන්න ඔය ගායකයෙක් විදියට එන්න කලින් මොනවද කරේ ගායකෙක් වෙන්න පුංචි කාලින්දම්ම? කවුද ගුරුවරු, කොහෙද ඉස්කෝලේ ගියේ, අපි ඒ කතා ටික හමුද? දැන් මෙහෙමයි, මගේ ගායන ජීවිතයේ ගුරුවරු තමයි රේඩියෝ එක. ඒ කාලේ ඔය 60 ගණන් වල අපිට මේ සංගීතය ගැන දැනුමක් විතරක් තිබ්බේ නැහැ. ගුවන්විදුලියෙන් තමයි හැම එකක්ම හැව්වේ. ඉතින් ඒ ගුවන්විදුලියේ අහලා ඒ ගීතයට ආස වුණ හින්දා තමයි මම ගායනය පටන් ගත්තේ. ඉතින් එහෙම දිගටම ගායනා කරගෙන ගියා. ගුවන්විදුලියේ සෑම ආධුනික වැඩසටහනකටම මම ගීත ගායනා කළා. ඒ ගායනා කළා 65 මම සංගීත පරීක්ෂණයකට මම සහභාගී වුණා. හැබැයි ඒ පරීක්ෂණය හරි දරුණු පරීක්ෂණයක්. මම හිතුවේ නෑ මාව ඒකට පාස් වෙයි කියලා. ඒ පරීක්ෂණේ හිටියේ රූපසිංහ මාස්ටර්. බෝඩ් එකේ හිටියේ WD අමරදේව, සුනිල් ශාන්ත, මේ තුන්දෙනා තමයි හිටියේ. මේ තුන්දෙනාගෙන් මම කොහොම පාස් වුණාද කියලා මටම පුදුමයි. හැබැයි ඒ කාලේ, ඒ 65 දශකේ මාත් එක්ක තව ලංකාවේ එක ශිල්පිනියක් ඒ පරීක්ෂණයට සම්බන්ධ වුණා, නන්දමාලිනී මහත්මිය. එයා ඒ කාලේ සංගීතය ඉගෙන ගන්න ඉන්දියාවෙ ගිහිල්ලා ඉඳලා තියෙනවා. ඒකින්ද එයාට මේ පරීක්ෂණයකට සම්බන්ධ වෙන්න බැරි වුණා. ඒ නිසා ඉතින් 65 මම මේ පරීක්ෂණයකට සම්බන්ධ වෙනකොට එයත් සම්බන්ධ වුණා. නමුත් මම අලුත් කෙනෙක් ඉන්න, මට හම්බුනේ B ශ්‍රේණියක්. එයාට A ශ්‍රේණියක් හම්බුණා ඒ 65 ඉඳලා. එතකොට දැන් එදා එතුමිය විතරද දැන් අපි දන්න චරිතවලට හිටියේ? දැන් තව ශිල්පීන් එහෙම මුණ ගැහුන්නේ නැද්ද ඒ පරීක්ෂණයට ආපු? නෑ, කවුරුත් ඉදී. ඒක විශේෂ පරීක්ෂණයක්. ඒක මේ මට ඒ කාලේ හිටපු ජනාධිපති, ඒ කාලේ හිටපු ආර් ප්‍රේමදාස මහත්තුමා තමයි මට ඒ පරීක්ෂණේ ආරම්භ දුන්නේ. ඒකට හිටියේ මමයි නන්දමාලිනී විතරයි. මම විතරයි ඒකට ඉන්නේ. නමුත් නන්දමාලිනීට ඒ කාලේ ගුවන්විදුලියට ගියා පී ඩන්ස්ටන් ද සිල්වා කියලා සංගීත අධ්‍යක්ෂකවරයෙක්. එයා තමයි එයාව සම්බන්ධ කළේ. ඉතින් එදා ඉඳලා 65 ඉඳලා අද වෙනතුරු මම ගායකයෙක් වශයෙන් ගුවන්විදුලියේ ගීත ගායනා කරනවා. මම ගුවන්විදුලියට සම්බන්ධ වුණා 80 දශකේ රැකියාවක් වශයෙන්. එතකොට මට හම්බුනේ ගුවන්විදුලියේ සංගීතංශයේ නිෂ්පාදකවරයෙක් වශයෙන් මම සේවය කළා. ඒ කරන අතරතුරේදී මට හොඳ අත්දැකීමක් ලැබුණා. මට මම දැන් ඉන්න හුඟක් ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ පවා ගීත පටිගත කරන්න
මට අවස්ථාවල දුන්න නිෂ්පාදකෙක් වශයෙන්. ඉතින් මම හරි සන්තෝෂයි සුනිල් ලෙදරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, සනත් නන්දසිරි, වික්‍රත්නායක හැමෝම ගොඩාක් දෙනෙක්ගේ ඒ විශේෂ ශ්‍රේණියේ ඒගොල්ලන් හිටියේ විශේෂ ශ්‍රේණියේ ඒ ගීත එක්කෙනෙක්ගෙන් 6 ගානේ මම පටිගත කළා. එක්කෙනෙක්ගෙන් 6 ගානේ පටිගත කළා. එඩ්වඩ් ජයකොඩි එයාගේ ගීත චරිතාපීදර්ශිනී මේගොල්ලන්ගේ ඔක්කොම ගීත මම ගොඩාක් මම නිෂ්පාදනය කළා. සේනානායක වේරලියද්ද කියන පුද්ගලයාගේ සාගරය බඳු වේදනාව මම තමයි පටිගත කළේ. ගුවන්විදුලි පස්වෙනි මැදිරියේ ඒ ගීතේ ගොඩාක් ජනප්‍රිය වුණා. ඉතින් ඒ වගේ මම ගුවන්විදුලියේ ගොඩාක් සංගීත වැඩසටහන් කළා. මම ගොඩාක් වැඩසටහන් කළේ නරඹන්නන් ඉදිරියේ පටිගත කරන වැඩසටහන්. සේවක සංග්‍රහය කියලා එකක් මම පටිගත කළා. ඒක එක එක ආයතන වලට ගිහිල්ලා ඒ ආයතන වල ගීත කියන්න පුළුවන් අය සහභාගී කරගෙන පැයක ප්‍රෝග්‍රෑම් එකක් කළා. ඊට පස්සේ ගුවන්විදුලි ඇතුලේ මම මාසික රැඟුම ගිහිලා ප්‍රෝග්‍රෑම් එකක් කළා. ඒකේ පැයක ප්‍රෝග්‍රෑම් එකක්. ඒ ප්‍රෝග්‍රෑම් එකට මම ලංකාවෙ ඉන්න සෑම ශිල්පියෙක්ම සම්බන්ධ කළා. ඒකෙන් මට ලොකු අත්දැකීමක් ලැබුණා. ඉතින් ඒකෙන් සමහර අවස්ථාවලදී ඔය නිවේදකයෝ පවා සාමාන්‍යයෙන් මම ඒ වැඩසටහනට තෝරාගත් නිවේදකයෝ ඉන්නවා. ඒගොල්ලත් දැන් ඒ වැඩසටහන කළ ගොඩාක් ජනප්‍රිය වෙලා තියෙනවා. ඔය වසන්ත රෝහණ මගේ වැඩසටහන් වල මේ නිවේදන කටයුතු කරපු කෙනෙක්. එතකොට මගේ වැඩසටහන් වල සංගීතයේ මෙහෙයපු කෙනෙක් තමයි රෝහණ බෝගඩ. එයත් මේ සම්බන්ධයෙන් ගොඩාක් පළපුරුද්දක් ඇති වුණා. එතන ඉඳලා මම දිගටම මේ දැන්ට අවුරුද්දක් විතර එහා යනකම් මම ගුවන්විදුලියේ සේවය කළා. අවුරුදු 75ක් විතර වෙනකම් මම හිතන්නේ ගොඩාක් කාල ගුවන්විදුලියේ මේ සේවය කරපු කෙනෙක් තමයි මම. හරි, ඒ සංගීත නිෂ්පාදක කියන දුරේනේ. දැන් ඔයා අතරේ දැන් ඔබතුමත් ගායන ශිල්පියෙක්. දැන් ඔබතුමාගේ මල් පෙත්තක ගීතය සහ ඇයිනාවේ ගීතයත් හරි ජනප්‍රියයි. එතකොට ගුවන්විදුලියෙන් කොහොමද තිබ්බ සපෝට් එක ඔය ගායන ශිල්පියාට? රොම්ලස් පෙරේරා කියන්නේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක් වුණා අතලින්. ඒ කියන්නේ මම සංගීත අංශයේ සේවය කරපු නිසා මම මේ වැඩිය මේ ගායනයේ පිළිබඳ වැඩිය උනන්දුවක් වැඩිය දැක්ුවේ නැහැ. මේ ගුවන්විදුලි ඉන්න කාලේ මම ගායනා කළා රුහුණු කතරගම කඳ දෙව්ස්වාමිනේ. ඉතින් ගායනා කරලා කියන්නේ නෝවා. මම ඒ ගුවන්විදුලි ඉන්න කාලේ ඩෝල්ටන් අල්විස් මහා රචකෙක් එයා ලියපු ගීතයක් මම සරල ගී වැඩසටහනකට ගායනා කළා. රුහුණු කතරගම කඳ දෙව්ස්වාමිනේ කරුණාශීතල බරණෙත් පාමිනේ කියලා මේ ගීතේ ගොඩාක් ජනප්‍රිය වුණා. රුහුණු කතරගම කඳ දෙව්ස්වාමිනේ කරුණාශීතල බරණෙත් පාමිනේ මණි ගංගා තෙර වාසය කරමිනේ මගේ පිරිපත දුරලනු කඳසාමිනේ. මේ ගීතය කතරගම උත්සව කාලෙට හරියට අදටත් වාදනය කරනවා. ඒකෙන් මට ලොකු පිහිටකුත් ලැබුණා. ඒක නිකන් නිල ගීතේ වගේ තුනානේ. ඕ ඒ වගේ ඒකෙන් මට ගොඩක් පිහිටකුත් ලැබුණා ඒ ගීතේ. පිහිටක් ලැබුණා කියලා කිව්වේ? පිහිටක් ලැබුණා කියන්නේ ඒ කාලේ හැටියට මම කරන හැම දෙයක්ම සාර්ථක වුණා. හැම දෙයක්ම සාර්ථක වුණා. ඒක ඔබතුමා විශ්වාස කරන ආශිර්වාදයක් වගේ වුණා කියලා. එහෙම විශාල ආශිර්වාදයක්. කතරගම දෙවියන්ගේ විශාල ආශිර්වාදයක් මට තිබ්බා. මම කතරගම දෙවියෝ මතක් කරලා කරන හැම වැඩක්ම සාර්ථක වුණා. දැන් ඒ කාලේ ඔය කතරගම දෙවියන් වෙනුවෙන් දැන් ගීත කීපයක් තියෙනවා ලංකාව නිර්මාණය වෙලා. එතකොටද ඔබතුමා ගීතද පළවෙනි ගීතය කතරගම දෙවියන් වෙනුවෙන්? නෑ නෑ, මම ඉස්සෙල්ලා මම හිතන්නේ වික්‍රත්නායක ඉදර එයාත් ගීතයක් ගායනා කළා කතරගම දෙවියන්ට. නමුත් මම ගායනා කරපු මේ ගීතය මං ගුවන්විදුලි හිටිය නිසා ගොඩාක් නිවේදකවරු මේ ගීතය වාදනය කරන්න පටන් ගත්තා. ඉතින් ඒකෙන් මට හුඟක් මේ හුඟක් යන තැන්වල මට මේ ගීතේ ගායනා කරන්න කියලා ගොඩාක් දිනෙක මට
ඉල්ලුම් ඉල්ලුම් කලා මට මේ ගීතේ ගායනා කරන්න. ඔබතුම විශ්වාස කරනවද ඇයිනාවේ ගීතයටත් වඩා ඔය ගීතේ ජනප්‍රිය කියලා? ඉල්ලුම වැඩි ඒ ගීතේටද කියලා? නෑ, ඇයිනාව කියන ගීතේ තමයි මගේ ජීවිතේ පළවෙනි, ඒ කියන්නේ තාමත් මම ඒ ගීතේ ගායනා කරනවා. මේ දැන් මේක අහන්න ඕන මට. ඔය ගීතය තුළ ඔබතුමයි කතාවක් තියෙනවද? ඔව්. ඇයිනාවේ මාස වෙලා කියන එක නෑ, මගේ ජීවිතේ එහෙම කතාවක් නෑ. මේ ගීතේ තියෙන්නේ රංජිත් පිරිස් කියන රචකයාගේ අත්දැකීමක් තමයි ඒක. කිව්වද අත්දැකීම ඔබතුමා? ඔයා මට කිව්වා. මොකද්ද? මට කිව්වා එයාගේ ජීවිතේ එයා විවාහ වෙලා නෑ. විවාහ වෙච්ච නැති කෙනෙක් එයාගේ ප්‍රේම සම්බන්ධයක් පිළිබඳ තමයි ඔය ගීතය ලියලා තියෙන්නේ. ඒ ගීතෙන් මමත් ජනප්‍රිය වුණා. එයාගේ ප්‍රබන්ධෙත් හරියට ජනප්‍රිය වුණා ඒ ගීතෙන්. ඉතින් මේ ඊට පස්සේ මම තව ගීත ගණනාවක් ගුවන්විදුලියේදී ගායනා කළා. ඔය මේ රංගපාන ඔබ කවුද සුකුමාලියේ, අන්නේ ගීතය ගැන චුට්ටක් මට අහන්න ඕන. වර්ධරාජා මහත්මයාගේ නේද මේ ගීතය? වි වර්ධරාජා තමයි 50 ගණන් වල මේ ගීතය ගායනා කළේ. එයා මගේ හොඳ හිතවතෙක්. මගේ අන්තිමට මට ජනවාරිද ප්‍රශ්නයක් වෙලා එයා මගේ ගෙදර තමයි එයා හිටියේ. ඒ කියන්නේ එතුමන් දමිළ ජාතිකයෙක්. දමිළ ජාතිකයෙක්. ඒ වුණාට සිංහල පුද්ගලයෙකුට වැඩිය හොඳ හිතවත්කමක් තියෙන සිංහල අයට මුගක් ආදරේ තියෙන ගායකයෙක් තමයි වි වර්ධරාජා කියන්නේ. මේක ද්‍රවිඩ තනුවක්. මේක ඉතින් මේ එයා රට හැරලා යනකොට එයාට එක දුවයි හිටියේ. එයා ඒ හැරල් රට හැරලා යනකොට එයා මට ලියලා දීලා ගියා මේ ගීතය. ඔයාට ඕන විදිහට ඔයා පාවිච්චි කරන්න. මෙච්චර කල් මේ ගීතේ ගායනා කළේ මමයි. රංගපාන ඔබ කවුද සුකුමාලියේ කියන ගීතයත්, අම්මා අම්මා අමුද කරුණා නිදානේ කියන ගීතයත් මට ලියලා දීලා ගියා. ඊට පස්සේ ඒක මම ඒ ගීත දෙකම සන්ෆ්ලවර් වාදක මණ්ඩලයට ඒගොල්ලන් මගෙන් ඉල්ලුවා. මේ ගීත දෙකම මම සන්ෆ්ලවර් වාදක මණ්ඩලයට මං ගායනා කළා. ගයන්නකෝ ඉතින්. රංගපාන ඔබ කවුද සුකුමාලියේ, රංගපාන ඔබ කවුද සුකුමාලියේ, මඳ නෙලවාලා නලවාලා කුල්මාත් කළේ. රංගපාන ඔබ කවුද සුකුමාලියේ. දැන් ඒ කාලේ හරියට යනවැතිනේ සංගීත සම්දර්ශන වලටනේ. දැන් එහෙම ගියපු සිද්ධි මතකද ඔබතුමාට? අර වැරදිලා මගුල් ගෙදර ගියපු එකක් නම් මම අහලා තියෙනවා. වෙන මගුල් ගෙදර ගිහිල්ලා ගීතේක මටයි MS වනෑන්දු මහත්මයාටයි, ජයදීප් සේට්ටි ආරච්චි මහත්මයාටයි ඒ වගේ සිද්ධි ගොඩාක් වුණා. මේ අපි එක මේ මගුල් ගේකට යන්න අපි හවස රෑ 7-8 ඉඳන් අපි පිටත් වුණා. නමුත් ඒක වෙලාව දෙන්නේ අපිට වැරදුනේ, එක ලේන් එකේ මගුල් ගල් 3ක් තියෙනවා. එක ලේන් එකේ අපි යන්න ඕන ගෙදෙට නෙමෙයි අපි ගියේ වෙන ගේකට. MS වනෑන්දු මහත්තයා මාමත් එක්කගෙන ගිහිල්ලා වාඩි වුණා. ඒ ගෙදරත් සාමාන්‍ය පොඩි සාදයක් තියලා තියෙනවා. ඒ මිනිස්සු තාම ඇවිල්ලා නැහැ. නමුත් ඒගොල්ලන් හිතුවා මේ අපි තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා. ඇවිල්ලා වාඩි වෙලා ඉතින් කණ්ඩ බොණ්ඩ ඇල්ලුවා, සංග්‍රහ කළා. අපි ඒවත් සංග්‍රහ වින්දා. ඊට පස්සේ මනාල ජෝඩු ඇවිල්ලා ඇහුවා ඔයගොල්ලන්ට කවුද එන්න කිව්වේ කියලා. ඉතින් MS වනෑන්දු මහත්තයා කිව්වා මේ ආවලා අනේ ඒක නෙමෙයි, ඒ මගුල් ගේ තියෙන්නේ තව කිලෝමීටර් දෙකක් විතර එහා තියෙන්නේ. අනේ කමන්නේ ආවට. ඊට පස්සේ අපි ඒකෙන් බැහැලා ඒ මගුල් ගෙදෙට යන්න පිටත් වුණා. ඉතින් ඒ වගේ සිද්ධි අනන්ත අප්‍රමාණ අපිට වෙලා තියෙනවා. ඒ කියන්නේ 50-60 දශකේ දැන් වගේ නෙමෙයි. ඉස්සර ඕන මගුල් ගේක පොඩි බජව් ඒවට කියන්නේ. ඒ කාලේ කියන්නේ පොඩි බජව් කියලා. ඉතින් ඒ කාලේ ඉතින් ඕවට ගියාම අපිට වැඩි ගාණක් හම්බ වෙන්නේ නැහැ. රුපියල් 15-20 හම්බ වෙන්නේ. ඔය කොටින්ම ගෙවුවොත් මම සංගීතේ
දිවියට කිට්ටුවට ආපු කාලේ මට හොඳට මතකයි. මට පස්සේ තමයි මිලිටරි මල්ල රචියාව. අපි දෙන්නට මහමින රුපියල් 15යි. ඒ කාලේ 70 දශකේ රුපියල් 15යි නැත්නම් 20යි වැඩිම හම්බ වෙන්නේ. හැබැයි ඒ වුණාට ඒක හරි ලොකුයි ඒ කාලේ හැටියට. ඉතින් ඒ කාලේ හැටියට ඕක ගෙවල් වලට ගහන්නලා දුන්නාම ගෙදෙට්ට නිකන් හරි විශාලයි. මගේ අම්මට මම රුපියල් 5ක් ගහන්නලා දුන්නාම දවස් 3කට ඒ රුපියල් 5ට මේ ගෙදෙට්ට බඩු අරගෙන එනවා. ඉතින් ඒ වගේ කාලයක් ඉස්සර තිබ්බා. දැන් ඔය ගුවන්විදුලියේ වැඩ කරනකොට ඔබතුමා මේ අර ඇයි අර ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට ගියේ අතරමැදදි? ඒ කියන්නේ මම ගුවන්විදුලියට යන්න ඉස්සෙල්ලා ඒ කාලේ මං කිව්වට කමක් නැද්ද මන් දන්නේ. මං ඒ කාලේ දේශපාලනේ පොඩ්ඩක් කළා. දේශපාලනේ ඒ කියන්නේ කරනවා. මං ඔය ප්‍රේමදාස මහත්මයාගේ වේදිකාවල මං ගොඩක් ගීත ගායනා කළා. ඒ කීයක් හරි හම්බෙන්නේ ඉඳන්. ඊට පස්සේ එයා මේ අගමැති වුණාට පස්සේ අපි ගොඩාක් අපිව ගත්තා. මම විතරක් නෙමෙයි සිඩි ෆොන්සේකා. එතකොට වාදක මණ්ඩලයක් හිටියේ. වාදක මණ්ඩලයේම ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට ගත්තා. එතකොට ත්‍රී සිස්ටර්ස් එයාගේ තාත්තව ගත්තා. ඉතින් ඒ වගේ ක්‍රිස්ටොෆර් පෝල් එයාවත් ගත්තා මේ BMC එකට. අරගෙන අපි ඒකේ සේවය කළා. සේවය කළා ටිකක් කල් යනකොට නිතරම අපි ඔය ගම්මුදාවට නිතරම සම්බන්ධ වුණා. ඒ සම්බන්ධ වෙච්ච කාලේ දවසක් මම මේ ප්‍රේමදාස මැතිතුමාට මම කිව්වා සර් දැන් හැමදාම මේ ගොඩනැගිලි අවස්ථාවේ හුණු ගඩොල් සිමෙන්තිත් එක්ක ඉන්න බෑ. මේ මාව ගුවන්විදුලියට සම්බන්ධ කරන්න කිව්වාම කිව්වා ඉඳගෙන හෙට යන්න එයා. ඒ වගේ සුදුස්සට හුඟක් තැන දෙන පුද්ගලයෙක් තමයි එයා. එයා මාව පවෝදාම පණිවිඩයක් ඇදී හඩ්සන් සමරසිංහට දැන්ට ඉන්න සභාපතිතුමාට මෙයාව එහාට ගන්න කියලා. ඉතින් මාව 80 මාව ගුවන්විදුලියට සම්බන්ධ කරගත්තා. ඒයින් පස්සේ මම වෙන රාජකාරි කරන්න ගියේ නැහැ. මේක උදේටත් සින්දු කියනවා, හවසටත් සින්දු අහනවා. සින්දු ගොඩේ ඉන්නේ, වාදක මණ්ඩලේ ගොඩේ ඉන්නේ. හන්දේ සමහරලාට මගේ ඔය මේ මගේ ශරීර සෞඛ්‍යයට ගොඩාක් හිතකර වෙන්න ඇති සංගීතයේ බදාගෙනම හිටපු නිසා වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. දැන් මේ සංගීත රසුනාට මේ ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව වැඩ කරනකොට වීරෙක් වුණා නේද ඔබතුමා? ඔව් ඔව් ඔව්. දැනගන්න කියමුකෝ. කොහොමද? ගක්කටිය දන්නේ ඔය කතාව? මම ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ ඉන්න කාලේ එක එක රටේ ප්‍රශ්න තිබ්බා. ඒ කාලේ ජනාධිපති ජයා ජයවර්ධන හිටියේ. එක එක ප්‍රශ්න තිබ්බ රටේ ප්‍රශ්න හොයාගෙන යන්න මාවයි මගේ තබ හිතවත් මිත්‍රයෙක්වයි ඇරියා එක එක පළාත්වලට. ඉතින් ඒක අයේ මේ ඒ කාලේ තිබුණා මේ සුලිසුලං කියලා එකක් ආවා. ඒ කාලේ මම හිතන්නේ 70 දශකේ. ඒ වෙලාවේ දුරපැතිවල ඔය අනුරාධපුර පොරොන්නරුව පැතිවල වහලවල් ඔක්කෝම හුලඟට ගියා. ඊට පස්සේ මේ අපේ සංස්ථාවෙන් ඇවිල්ලා ඇස්බැස්ස යකඩ අරව මේවා ඔක්කොම ඇවිල්ලා. ඉතින් මේ ඒවා සමහර ඔය මේ අලවිසල්වල මිනිස්සු අසාධාරණට විකුණන්න ගත්තා. රුපියල් 300 එක 350ට විකුණන්න ගත්තා. ඉතින් ඔය වගේ රිපෝට් එකක් ඇවිල්ලා මාට කිව්වා ඉඳගෙන මේ අනුරාධපුර ගබඩාවේ මෙහෙම ගොඩාක් අසාධාරණ වෙනවා. ඔයා ගිහිල්ලා පොඩ්ඩක් බලන්න කියලා. නෑ ඔබතුමා හරි ජනප්‍රියයිනේ, මූණ අඳුර ගන්නවානේ. ඕව හොයන්නේ කොහොමද? නෑ මං එවලේ වෙස් වලාගෙන ගියේ. මම මුස්ලිම් මිනිසෙක් විදියට වෙස් වලාගෙන ගියේ. මේ මුස්ලිම් තොප්පියක් දාලා මුස්ලිම් මෙන්ුවක් ඇඳලා මම ගියේ. ඒ කාලේ හිටියා මේ අනුරාධපුරේ හේරත් බණ්ඩා කියලා. හේරත් බණ්ඩා කියලා මහා යෝධයෙක් හිටියා. විශාල යෝධයෙක් හිටියා. එයාට මෙහෙන් අරිනවා ඇඳුම් වලට මීටර් 12ක් 15ක් විතර අරනවා. ඒ තරම් මහතයි.
එයා තමයි මේ ඔක්කොම අසාධාරණ දේවල් කළේ. එයා පුළුවන් නම් අල්ලන්න කියලා තමයි මාව අපේ සභාපතිතුමා මා වැඩි අජන්ත විජේසේන. එයා තමයි ගුවන්විදුලි මේ මේ BMC එකේ සභාපති. මම ඉතින් ගියා ඇඳගලා. ඇඳගෙන ගිහලා දවස් දෙකක් තුනක් හරි ඉඳලා එයාව කොහොම හරි මේ හෝටලයකට ගිහලා බොණ්ඩ දීලා හැම මම එයාව ටැකල් කරගත්තා. එයා කිව්වා ඉතින් හරි මං මට අල්ලස් තමයි මට ඕන. ලක්ෂ 4ක් 5ක් දෙන්න මං ඔයාට ලොඩි 5ක් 6ක් පටවලා දෙන්නම් කියලා. ඉතින් මං එහෙ ඉඳන් කොළඹට ටෙලිෆෝන් කරලා වැඩේ හරි ඔක්කොම මේ මං හෙට මෙයාව මේ අල්ලස් දීලා අල්ල ගන්නවා කියලා. ඒකට කෝ නෑ. ඔයා ඉන්න දවසක් අපි මෙහෙන් අල්ලස් නිලධාරීන් එවනවා, බ්‍රයිබරි එකෙන් එවනවා කියලා. මෙහෙන් ඇදීම් බ්‍රයිබරි එකකින්. බ්‍රයිබරි එකෙන් ඇවිල්ලා මං සල්ලි දෙනකොට ඔයගොල්ලන් අල්ලලා අල්ලලා කොළඹට ගෙනාවා හේරත් බණ්ඩව. ඉතින් ඒ වගේ මේ චරිතකුත් තියෙනවානේ. ඒ වගේ චරිතකුත් තියෙනවා. හරි, දැන් අපි ආයි ගුවන්විදුලියට යන්. ගුවන්විදුලියේදී අඩන් තෙට්ටම් වලට ලක් වෙන්න ලැබුණාද? ගුවන්විදුලියේ එහෙම කියන්නේ මේ දේශපාලන උඩ තමයි ගොඩාක් තිබුණේ. මම ඒක තමයි ඇහුවේ ඔබතුමා. මොකද ඔබතුමා දේශපාලනෙත් කරාගෙන ගිහින්. ඔව්, දේශපාලනේ තමයි. හැබැයි මාව එක එක රජයෙන් හිටපු සභාපතිවරු මාව ඒගොල්ලන්ගේ ඉන්න කාලේ මාව අයින් කළා. නමුත් මාව හතර සැරයක් ගුවන්විදුලියෙන් අයින් කළා මාව. නමුත් මගේ හිතවත්ම සභාපති තමයි දැන් ඉන්න හර්ෂන් සමරසිංහ. අපි දෙන්න බඳින්න ඉස්සලා කාලේ ඉඳලා අපි දෙන්න යාළුවෝ. එයා එන හැම සැරේම මාව ආපහු ගන්නවා. ඒ වගේ ප්‍රශ්න ගොඩාක් වුණා, දේශපාලන ප්‍රශ්න. නැත්තම් මගෙන් හොරමෙර කංගල්ලා රෝමියෝ කරලා නෙවෙයි, මට ගුවන්විදුලිය හැම කෙනෙක්ම ආදරේ. මම හැම කෙනෙක්ටම උදව් කරනවා. ඉතින් ඔය ඉන්දියාවේ ඉඳලා ලංකාවට ඉගෙනගෙන ආව 66 සනත් අන්සිරි මහත්මයා ඇවිල්ලා ඉස්ලාම හමුනේ මාව තමයි. මාව එයා හම්බෙලා මාත් එක්ක බොහොම හිතවත් වුණා. එයා මේ මෑතකදී නැති වුණා. නැති වෙනකන් එයා මාත් එක්ක තමයි සුහදව හිටියේ. ලංකාවේ ඕන තැනක යන්නේ මාත් එක්ක තමයි. ඕන කෙනෙක් දන්නවා, ගායක ගායිකාව හැමෝ දෙනාම දන්නවා සනතුයි මායි බොහොම සම්බන්ධයි කියලා. පොඩි මිසොත් එයා බොන සිගරට් පැට් එක තියෙන මගේ ළඟ. ඒ තරම් මගේ හිතවතා. ඉන්දියාව ගියත් මාව එක්කයි යන්නේ. ඉන්දියාවේ ඔය ගණගත්ත විශ්වවිද්‍යාල තියෙනවා, භාත්කණ්ඩේ, බෙනාරිස්, ඒ යුනිවර්සිටි වලට එයා යනකොට මාව එක්කන් ගිහිල්ලා තියෙනවා හිතවත් යාළුකමට. ඉතින් එයාගේ ඕන දෙයකට හිතවතා මං තමයි. ඉතින් අන්තිමට නැති වෙනකොටත් මං එයා ළඟ හිටියේ. ගායකයෙක් විදිහට හොඳ පිරිමි හඬක් එක්ක අපිව දිනාගත් ඔබතුමා මේ චිත්‍රපටි වලටත් නැතුව බැරි හඬක් බවට පත් වුණා. මුල්ම චිත්‍රපටිය කලියුගයේද? නෑ, මුල්ම චිත්‍රපටියේ හරි ප්‍රශ්නයක් වුණා. මේ මම ඒ කාලේ ඔය 60 ගණන් වල මම හුඟක් කිව් මොහිදින් බිග් මාස්ටර්ක සින්දු. තට කට ඇරලා කෑ ගහලා සිං කරනවා. ඉතින් ජෝතිපාල දන්නෝ ඕක. ජෝතිපාල දන්නෝ මම ඒ ෂෝ වලට යනකොට යන හින්දා එයා දන්නෝ මේ මම හොඳට මොහිදින් බිග් මාස්ටර්ක සින්දු ගේනවා කියලා. ඇමතිගම කලේ චිත්‍රපටියක් ආවා. ඇමතිගම? ඇමතිගම. මේ කාලේ තියෙනවා චිත්‍රපටියක්. ඕ, අපි ජනප්‍රිය චිත්‍රපටියක්. ඒ චිත්‍රපටියේ ඡන්දේ ඉල්ලුවා දෙන්නේ ජෝවා බෙවික්‍රමයි හියුගෝ පනන්දු කියන. ඔව් ඔව්. දෙන්නම නෑ අද. ඉතින් මේ චිත්‍රපටියේ මේ දෙන්නට ගීත ගායනා කරන්න ලෑස්තිලා දුන්නේ ජෝවා බෙවික්‍රමන්ට මිල්ටන් පෙරේරා. හියුගෝ පනන්දු මහත්තයාට මුයිදින් බෙක්. හා හා. ඉතින් මේ දැන් රෙකෝඩින් කරන්නේ අදනේ. ඉතින් රෙකෝඩින් ලෑස්තිලා මොහිදින් බෙක් බොහෙනවා. මොහිදින් බෙක් නෑ. මොහිදින් බෙක් නෑ ඉන්දියාවේ ගිහිල්ලා. මොකද මගුල් ගේකට ගිහිල්ලා. දැන් මොකද කරන්නේ? ආත්මුත් සාම කියලා දෙන ජෝතිපාලට එක හොඳ යාළුවනේ. ජෝතිපාල මොකද කරන්නේ? මේ මොහිදින් බෙක් ගිහිල්ලා මේ හෙසරකවලු නුගේ ගොඩ ඉන්න හොඳ කොල්ලෙක් උද්දට කියනවා අපි ෆුල් ට්‍රයි එකක් දෙමු කියලා. පාන්දර ආව උදේ 4 ඉඳලා මොවිද මේ ජෝතිපාලලා තාම මට පේනවා
සුදු සරම ඇඳල අපේ ගෙදෙට්ට ආව ඇවිල්ල මට කිව ඇඳගෙන මේ මෙම චාන්සකත් තියෙනවා හොන්තට සිංකරපං බොයිදිම්බෙක් නෑ එහෙම මේ මේ බෙගාගේ ලැකිවේ බෙගා ඉන්දියාවගේ ඉල්ල බ මේ කියපං කිව්වා මාව එක්කං ගියා එවලෙම එක්කං ගල්ල මුත්සාමය ගෙදෙට්ට කියල්ල සර්පිනායක තියල ඔක්කොම කල්ල මුත්සාය මාස්ත්‍ර මට කිව ඇඳගෙන මොයිදිම්බෙක සිින්දුවක් කියන්නගේ මං එවේ මොයිදිම්බෙක්ගේ සිින්දුවක් කිව්වා මේ දුක හෝ සැපේ පහදලා දෙන්න යාලේ දුක හෝ සැපේ පහදලා දෙන්න යාලේ පේලි දෙකයි කිව්වේ මුත්සා මාසගේ ෆෝන් කරලා කිව්වා හොඳට ගියම මං මැනේජ් කරගන්න මෑන්ගෙන් කියලා ඒකේ මං සිින්දුව රෙකෝඩ් කළා එදාම මොකද ගිති ඒ ඒකේ දෙන්න චන්දීල්ලෙනවා ඒකේ මොයිදිම්බෙක් කියනවා කැරලක් රක්ෂාවයි ප්‍රස්ථාවයි චන්දේ දුන්නොත් හරියයි මේ වගේ කෑල්ලක් තියෙන ඒ කෑල්ල ගැන මම තමයි ඉතින් මේ සින්දුව රෙකෝඩ් කළා රෙකෝඩ් කළා සුවානයක් ගන්න හම්බුනේ මට සම්දර්ශනයේදී මොයිදිම්බෙක් හම්බුණා හම්බ වෙලා මගේ ළඟට ආවා කඩාගෙන බිඳගෙන ඇවිල්ලා මේ මගේ නම එයා හරියට කියන්න දන්නේ රොම්ලස් කියලා මට කියන්නේ අම්ලස් කියලා හන්දේ මට කිව්වා මේ අම්ලස් ඔයා මගේ සින්දු මොකද මේ මේ අර පිච්චරකට ගිහිල්ලා කිව්වේ කියලා මම කිව්වා මන් දන්නේ මාස්ටර් මේ ජෝතිපාල තමයි මට ඇවිල්ලා කිව්වේ මං ගිහිල්ලා කිව්වා කියලා ඊට පස්සේ එයා කියනවා මේ ඒ ඩිරෙක්ටර් ශ්‍රීනියල් ජයසිං එයා කියනවා ඔයා හරි නෑ ඔයා හරි නෑ ඒක මං දාලම ආපහු කියන්න ඕන කියලා මට මේ ෂෝ එකේදී කිව්වා ඕකයන් කිව්වට විශ්වාස කරන්නේ නෑ මට මේ හාට් තිබුණා නම් මට හාට් හැදෙනවා ඒ වෙලාවේ ඇයි ජීවිතේ ඉස්සෙල්ලාම සින්දුවක් කිව්වේ චිත්‍රපටයකට ඊට පස්සේ පහුදා උදේ මං ජෝතිපාල හොයාගෙන ගියා ගිහලා ජෝතිපාලට කිව්වා මෙහෙම මෙහෙම කියලා ඔයා පිස්සු නැතු වෙන්නේ එබිනියට පිස්සු නොදේ මොයිදිම්බෙක්ගේ ඊර්ෂ්‍යාකාරයා ඒ පිච්චතගේ සින්දුව දැන් ටෙලිවයිස් කළා තියරයි. ඔයා බලන්න එපා ඔයාගේ සින්දුව තමයි දැන් චිත්‍රපටයේ තියෙන්නේ. ඉතින් ඒ වගේ සිද්ධි වුණා මට ඒ කාලේ අමා ඒ හාට් තිබ්බනම් මට හාට් හැදුණා. දැන් චිත්‍රපටයේ ගියේ කාගේ වොයිස් එකද? දැන් මගේ එක තමයි යන්නේ. ඊට පස්සේ දිගටම බැන්නද එතුමා? ඔව් ඉතින් ඊට පස්සේ අවුරුද්දක් ඇතර මාත් එක්ක හොඳ නැතුව හිටියා. ඒ මොකද ඉතින් එයාගේ ගීත මං ගායනා කරනවා මගේ ගීත ආවට පස්සේ 70 දශකයෙන් පස්සේ ඔක්කොම කිව්වේ මගේ ගීත මං ගායනා කළා ඊට පස්සේ මම ගායනා කළා මේ කවුද හරි කියන චිත්‍රපටියට මී වදේ කී ජීවිතේ කියන ගීතේ මමයි සීදී පනෑන්ඩු කියලා දෙනවා මේකට හොඳ කෝරස් එකක් ඕන හොඳ ස්ට්‍රෝං කෝරස් එකක් ඕන කියලා ඊට පස්සේ මමයි පුංචි සොයිචයි තමයි මී වදේ කී ජීවිතේ ගීතේ ගායනා අපිට තෝනේ කෝරස් එක තමයි සීදී ෆොනෑන්ඩු සමග මී වදේගේ ජීවිතය කියන ගීතේ ගායනා කළේ මමයි පුන්සිරි සොයිසයි මී වදයකී ජීවිතේ මී පැණි පිරිලා ඇතේ මත් වෙලා ගුම් ගුම් නද දීලා නැලවෙමු අපි හිතු මතේ අදරත් හරිම පංච් සින්දු ඕගනේ දැන් ඉතින් දශක 6ක් තිස්සේ ඔබ ඒ ජනප්‍රියත්වය අදටත් හිමි කරගෙන ඉන්නවා දැන් ඒ කාලේ ජනප්‍රිය කාලෙ වෙන්නේ තිනේ මෙතුමිය මුණ ගැහෙන්නේ නැති මම මේක බිරිඳ ගැන ඔව් කොහොමද හම්බුනේ එතුමියත් සංගීතයට සම්බන්ධද මෙයා ඉන්ද්‍රානි පෙරේරා මගේ නෑ කෙනෙක් ඕ ළඟම මගේ නෑ කෙනෙක් ඉතින් එයාව තමයි මම මේ එයාත් එක්ක තමයි විවාහ වෙලා ඉන්නේ දැන් මම හිතන්නේ මගේ සංගීත ජීවිතේ පටන් ගත්ත කාලේ ඉඳලා එයා තමයි ඉන්නේ එයා තමයි මාව ගොඩක් ආරක්ෂා කළේ සමහරලාට මේ අපි තරුණ කාලේ මමයි මිල්ටන් පෙරරයි සුමාන ගණන් ගාල්ල මාතර වෙන්තර ෂෙල්ටන් පෙරර අපි දුන්නා ගිහලේ නෝ නමුත් ගෙදර කවුරක්වත් හොයන්නේ නැහැ දන්නවා මේ ගියාම කරදරයක් නැතුව එනවා කියලා ඉතින් එයාගෙන් කිසිම එයාගෙන් එදා ඉඳලා මට එයා හින්දා තමයි මෙච්චර ගොඩක් මං ආවෙත් ඉතින් අපිට පුතයි දුවලා දෙන්නෙක් ඉන්නවා මංජුල පෙරේරා කියලා පුතෙක් ඉන්නවා නිහාරි
සත්නාගේ ලදුවක් ඉන්නවා. මේ බාලයක්කෙන මෙයා තරංගා පෙරේරා. මෙයා සනත් නන්දිසිරී යටතේ ඉන්දියාව එක්සෑම එක ගත්තා. මේ විශාරද පාට් වන්නිටම් මෙයා කළා කල්ලා. ඉතින් මෙයා බිස්නස් එකට පුරුදු වුණා. කියන්නේ මෙයා සාප්පු දෙක තුනක දාගෙන වැඩ කළා. ඊට පස්සේ මෙයා එයන් ටික 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 එයන් අයින් වුණා. හදිසියක් වුණොත් මාත් එක්ක මගේ ෂෝහේක ඩුවට් එකක් අරීමේ කියනවා මාත් එක්ක. ඉතින් එයා මේ පස්සෙන් එලෝලම ගිය නෑ. ඉතින් හදිසියක් වුණොත් ඉතින් මේ මාත් එක්ක ගීතයක් ගායනා කරනවා. දැන් අර දුවෙක් ඉන්නවා කිව්වනේ, හොඳටම සිං කරන සහ විශාරද විභාගයේ පවා පාසච. නීල ජලේ යමුනා සමීරේ සමීරේ, ඇදි ඇදි ගලා ගියා ප්‍රියාව මිහිරේ. පියාසලා පියාඹලා කැදැල්ලට යාවේ, පියාදරි කොහෙද මගේ ඇයි ඔබ නාවේ. නීල ජලේ යමුනා සමීරේ සමීරේ, ඇදි ඇදි ගලා ගියා ප්‍රියාව මිහිරේ. පැතුම් ලොවේ විමන් සැදු ප්‍රියාවියේ මගේ, ඉතින් යලිත් හිනා වෙනු උදේ මලක් වගේ. ලොහු බැඳ ආමි සොයා සංසාරේ, ලොහු බැඳ ආමි සොයා සංසාරේ, පියමැන හැම වාරේ ඔබ යන අඩිපාරේ. රුවන් ගිරේ සුපුන් සඳේ පෙනෙයි පෙනෙයි ඡායා, පාර කියයි ගුවන් ගැබේ රන්තරු පායා. නීල ජලේ යමුනා සමීරේ සමීරේ, ඇදි ඇදි ගලා ගියා ප්‍රියාව මිහිරේ. දැන් ඔබතුමාට අවුරුදු 81ක්. හෙට දවස ගැන මොනවද තියෙන බලාපොරොත්තු? හෙට දවස ගැන ඉතින් බලාපොරොත්තු තියන්නේ මගේ දරුවෝ ගැන තමයි. දරුවෝ ගැන තමයි ගොඩාක් බලාපොරොත්තුව. මම ඉතින් බුදුන් අදහගෙන ඉදිරියට හොඳින් ජීවත් වෙන්න තමයි බලාපොරොත්තුව. ගායනයකට හදිස්සියේ කවුරු හරි කතා කළොත් ඒකට යනවා. ඉතින් මැරෙනකම් ගීත ගායනා කරන්න පුළුවන් මට. මගේ ඉදිරි ජීවිතෙත් ඒකයි. ඕන දෙයකට හෙට මැරුණත් මට අද ගීත ගායනා කරලා මැරෙන්න හරි අවස්ථාව තියෙනවා.